දෙරණ නාලිකාව ඔස්සේ වසර ගණනාවක් තිස්සේ එක දිගට විකාශය වන දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ අක්ෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දඟකාර කටකාර හැඩකාර තරුණිය තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් 2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැනඳීම තමයි ඇයගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ සක්කාරම් හිරු වැවිදින් රාවණා වගේ ටෙලිනාට්‍ය වලටත් ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් එක්ක මේ වෙද්දි ඇය රංගන කටයුතු වල වගේම නිවේදන කටයුතු වලත් සම්බන්ධ වෙලා ඉන්නවා. දෙවැනි ඉනිම කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක්. ඉතින් අනුහා සක්ෂා ආදර කතාවට වගේම අක්ෂාගේ ආදරයට නපුරුකමට කතාවට පුංචි පුංචි හිතුවක්කාරකම් වලට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. කොහොම නමුත් තව මාසකින් දෙකකින් විතර දෙවැනි ඉනිම අවසන් වෙනවා කියලයි රොෂෙල් කියන්නේ. ඉතින් කතාවට වගේම ඇයගේ චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඇයට වචනවලින් කියන්න බැරි තරම් වටිනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් දෙවැනි ඉනිම කතාව ඉවර වෙන එක ගැන වගේම අක්ෂාගේ චරිතයට සමුදෙන්න වෙන එක ගැන ඇයට හිතේ ලොකු දුකක් තියෙනවා කියලයි ඇය කියන්නේ. මොකද ප්‍රේක්ෂකයන් වගේම දෙවැනි ඉනිමේ අයත් ඒ කතාවට ආදරය කරන නිසා. ඉතින් මෙතරම් කාලයක් දෙවැනි ඉනිම එක්ක වගේම අක්ෂා එක්ක හිටපු හැමෝටම තවත් ටික කාලයක් අපිත් එක්ක කතාවේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලයි ඇය කියන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට කැමති නම් අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.